ළමයි එහෙනම් හරි දාගන්න පුතේ 19 එක කියන අභ්‍යාසය අපි සාකච්ඡා කරමු. පළවෙනි එක බලන්න වගුව හිස්තැන් පුරවන්න නැත්නම් සම්පූර්ණ කරන්න කියලා කියනවා. පළවෙනි පදයේ x දෙවෙනි පදයේ 10 මෙතන කියනවා පළමුවන පදය හා දෙවන පදය එකතු කළ විට ලැබෙන බීජ්‍ය ප්‍රකාශනයේ ලියන කියලා. එහෙනම් පුතේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි එකතු කරමු. වෙන්න ඕනේ පළවෙනි එක x එකතු කිරීම 10. ළමයි දෙවෙනි එක 3 එකතු කිරීම 9. පුතේ 3 එකතු කිරීම 9 කියන එක නම් අපිට උත්තරේ ලියන්නත් පුළුවන්. 3යි 9 එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ 3යි 9 එකතු කරා 12යි කියලා ලිව්වට කමක් නැහැ හරි. ඒක නැහැ කියලා වැරදිනම් නැහැ. මේක ලියනවා නම් කමක් නැහැ. මොකද මේ ඉලක්කම් දෙක එකතු කරගන්න පුළුවන්. රයිට්. ඊළඟ එක බලමු. 15 එකතු කිරීම x. 15 එකතු කිරීම x. 15 එකතු කිරීම x. හොඳයි. ඊළඟට පුතේ y එකතු කිරීම 4. y එකතු කිරීම 4. y එකතු කිරීම 4. ඊළඟට n එකතු කිරීම 4. ඊළඟ ළමයි එහෙනම් p එකතු කිරීම 5. p එකතු කිරීම 5. එහෙනම් පුතේ මෙතන 6 මේ දෙවෙනි හිස්තැනේ තියෙන්නද මොකද්ද? y. right. පළවෙනි හිස්තැන 25. right. 25 කියලා එන්නේ. හොඳයි. ගැටලුවක් තියෙනවද ඒකේ? නැහැ. නේද? එහෙනම් අපි දැන් යමු දෙවෙනි ප්‍රශ්නය ඒ වගේ මේකක් මේ තියෙන්නේ. වෙන උත්තරයක් ලියපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? දෙක අඩු කිරීම x කියලා ලියවද කවුරු හරි? බාම්සා කොහොමද ලියුවේ? x අඩු කිරීම 2 කියලාද? ආ හරි. සමහර අය පුතේ මේ දෙවන පදයේ පළවෙනි පදයෙන් අඩු කරන්න කියලා කිව්වම සමහර අය මෙන්න දැකලා තියෙනවා මම මෙහෙම ලියනවා දෙවන පදයෙන් මෙහෙම අඩු කරනවා කියලා ලියනවා. එහෙම නෙමෙයි කියන්නේ පළවෙනි පදය තමයි අඩු වෙනවා. පළවෙනි පදයෙන් ඒ කියන්නේ x ගෙන් තමයි දෙක අඩු වෙනවා. x අඩු කිරීම දෙක. හොඳයි. ඊළඟ එක නම් පුතේ p අඩු කිරීම 9. p අඩු කිරීම 9. මේක අඩු කිරීම 9. මේක උත්තරෙත් ලිව්වනම් හොඳයි නේද? c අඩු කිරීම 9 කියන්නේ පුතේ 91යි සර්. 91යි සර්. ඊළඟ එක නම් පුතේ y අඩු කිරීම 45. y අඩු කිරීම 45. ඊළඟ p අඩු කිරීම 100. p අඩු කිරීම 100 අඩු කිරීම b. ඊළඟට පුතේ ප්‍රශ්නයක එහෙනම් අපි යමු සර් සර් 109 අඩු කරන්න කියලා තියෙනවා නේ සර්. ඒක එන උත්තරයට ඔය x එහෙමින් සිම්පල් අකුරු දාන්න බැයිද? බෑ පුතේ. ඇයි ඒක අඩු කරන්න පුළුවන්නේ? ඒ කියන්නේ අඩු කරන්න බැරි නන්නේ අපි x හරි එහෙම මොකක් හරි දාන්නේ. ඒක අඩු කරන්න පුළුවන් ඒකට එහෙම දාන්න බෑ. 109ක් වට අඩු කරගන්න පුළුවන්නේ. හරියට උත්තරේ දාන්නත් පුළුවන්.
එහෙම නේද? හා 100 න් 9ක් අඩු කර ගන්න පුළුවන්කම තියදී වෙන අගයන් දාන්න නෑ 91 කියලාම කියන්න ඕන. හරි. යමු පුතේ නම් 3 වෙනි ප්‍රශ්නේ. අර කියන කතාව පාසලක ගුරු මණ්ඩලයේ ගුරුවරු p ගණනක් සිටි. අර වදන් කියන හැදින සර්. මොකද පුතේ අය කියන්නේ? ඒ වන්න වග. පැහැදිලි මදි. වගන් දිලේ ලසමයි සර් ඔය ගණන්. ආ කවක් නැහැ හොඳයි. ඊට පස්සේ කියනවා නවක ගුරුවරු දෙදෙනෙක් අලුතෙන් දෙන්නේ පාසලට එකතු වුණා. දැන් පාසලේ සිටින ගුරුවරුන් ගණන විජේ ප්‍රකාශනයකින් දක්වන. උදේ වගන්ති ලියලා මම පෙන්වනවා එකපාර උත්තර ලියපුවා ඉන්නවනම් කමක් නැහැ. වගන්ති හදලා පෙන්වන්න. උදේ පාසලේ හිටපු ගුරුවරු ගණන කොච්චරද? P P P හතර ගුරුවරු තියෙනවා. පී ප්‍රමාණය. එනම් පුතේ අලුතින් පැමිණි ගුරුවරු ගණන එන්නයි 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 නවක ගුරුවරු ගණන දෙකයි. එහෙනම් අපි අහනවා දැන් ඉන්න මුළු ගුරුවරු ගණන. පී එකතු කිරීම දෙක. පී එකතු කිරීම දෙක. ගුඩ්. පී එකතු කිරීම දෙක. ඔන්න උත්තරේ. නේ කොහොමයි තියෙන්නේ ඊළඟ බලන්න නම් පාසලක ආති ශිෂ්‍යෙකු විසින් පාසලේ පාසල් පුස්තකාලයට පොත් 100ක් පරිත්‍යාග කරන ලදී. පොත් 100ක් දුන්නා. පුස්තකාලයේ තිබූ පොත් ගණන x යයි සලකා පරිත්‍යාගෙන් පසු පුස්තකාලයේ ඇති මුළු පොත් ගණන අහනවා. එහෙනම් මේ බලන්න වගන්ති ලියලා මම එකක් හදන්නම් හතර වෙනි එක මුලින්ම මම ලියන පුස්තකාලයේ තිබුණු පොත් ගණන ලියා ගන්නද මුලින්ම ඒ දින මාරුනාර කමක් නැහැ මුලින්ම ලිව්වා නම් පරිත්‍යාග කළ පොත් ගණන කියලා කමක් නැහැ පුතේ හරි දෙකම ගැටලුවක් නැහැ පුස්තකාලයේ තිබූ පොත් x x කියලා දීලා තියෙනවා නේද ඊට පස්සේ පරිත්‍යාග කළ පොත් නේද ලියුවේ කමන්නත් කමන්නෑ පුතේ පරිත්‍යාග කරන පොත් 100යි එහෙනම් මුළු පොත් ගණන x එකතු කිරීම 100 100 එකතු කිරීම x right මේක මේ පැත්තට ලියවක් කමක් නෑ සමහර අයක 100 එකතු කිරීම x කියලා ලියවිලා ඇති ඕනම එකක් හරි මේ පැත්තම හරි එකතු කිරීමක් හින්ද ගැටලුවක් නෑ පුතේ අර අඩු කිරීමක් වුණා නම් තමයි හරියටම පළවෙනි එක්කෙනා අදාළ කෙනා මුලට එන්න ඕනේ. ඒකතු කිරීමක් හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. පස්වෙනි එක මාළඟ තිබූ මුදලින් රුපියල් 10ක් යාචකයකට දුන්නේ. මොන යාචකයාට දුන්න ගාන 10යි. මාළඟ ඉතිරිව ඇති මුදල වීජ ප්‍රකාශනයකින් ඉතිරි මුදල එන දැන් මට කියන්න නෙතුම් පළවෙනි වාක්‍ය මොකද්ද ලියන්න ඕනේ මාළඟ තිබුණ මුදල very good මුලින් මෙන්න ඕනේ මාගාව තිබ්බගා ඒතර ඒකෙන් තමයි අර රුපියල් 10ක් දෙන්න ඕනේ නේ එහෙනම් පළවෙනි වාක්‍ය මාළඟ තිබුණ යාචකයාට දුන් මුදල right යාචකයාට දුන් මුදල යාචකයාට දුන් මුදල වෙන්නේ රුපියල් 10යි නේද දැන් ඊට පස්සේ ඉතිරි මුදල හන්නේ අපිට රුපියල් රුපියල් ගණන දැක්කමක් නැහැ x කියන එක රුපියල් x අඩු කිරීම 10 ඉතින් x අඩු කිරීම 10 කියලා එනවා සර් මම x නෙමේ දැම්මේ y කමන්නෑ නේද සර් ගැටලුවක් නෑ ඒක අකුරක් දෙන්න තියෙන හින්දා අපිට ඕනම අකුරක් දාගන්න පුළුවන්
ඊළඟ එක හරිද මේවා ලියනා ඉන්නවා නම් ලියා ගන්න පැහැදිලිව රෙකෝඩ් තියෙනයි හදා ගන්න निमलगे पियागे दवसित आदायम रुपया हास्य पनाहकी मैं इला पिया मग एगे वेलंदामें रुपया एक्स प्रमाण आदायम उपया अरे पियागे मगे दवसित मुलु आदायम एना भी मुली मलियमु मगा दुबते कमिटी कर लिया बोला एकतु कीरी माखनी सा पियागे आदायम लिवा कमाक ने मगे आदायम लिवा कमा හරි તો පියාගේ ආදායම x රුපියල් x ඊට පස්සේ x නෙවෙයිනේ නෑ සර් රුපියල් 750 රුපියල් 750 මවගේ ආදායම තමයි x සර් මල්ගේ මවගේ දැම්මට කමක් නෑ නේ හරිද එහෙනම් මුළු ආදායම වෙන්නේ පුතේ 750ට එකතු කරනවා x අකුර නේද? ආ සමහර අය පුතේ මේක අනිත් පැත්තට ලියලා ඇති. ඒත් හරින්. නේ x එකතු කිරීම 750 කියලා. ඒතර මේ දෙකම හරි. ගැටලුවක් නැහැ. අත්වෙනික බලමු දෙහෙනා රුවන් බස් නැවතුම් පෙළට පැමිණ මිනිත්තු 10ක් ගත වී ඇත 10ක් ගත වුණා තවත් මිනිත්තු T වලින් ඔහු යන බසේ පැමිණි කියන්නේ තවත් T කාලයකට පස්සේ ඔහු බස් නැවතුම් පෙළේ රැඳී සිටීමට සිදුවන මුළු කාලය හා එනම් පළවෙනි වාක්‍ය අපි ලියමු बस ने तुम पर टेक टाइम ही ने मेरे तो दहेज़ गाते भी एक लगे ना ने मगर लिए न रुवान बस ने तुम पर टेक टाइम ही ने गाते भी ये काले बस ने तुम पर टेक टाइम ही ने गाते भी ये काले मंकेटियन लिया ना गाते ये काले राइट तो गाते भी ये काले मेरी तो दहेज़ वैसे तबक काले एक गाते हो ना ने තවත් මිනිත්තු T කාලයක් එන. තව තවත් ගත වූ කාලය. ආයි පාරක් කාලය. තවත් ගන්න. ඒක T කියලා. එහෙනම් ඒකට ඔහු යන බස්සේ පැමිණීමට ඇති කාලය කියලා ලිව්වට කමක් නැද්ද? කමක් නැහැ. ඒක වඩාත් හොඳයි නේ. බස්සේ පැමිණීමට ගිය ආයිලා කාලය. එහෙනම් මුළු කාලය වෙන්නේ 10 එකතු කිරීම t එහෙම නැත්නම් t එකතු කිරීම 10 කියලා කිව්වත් හරි නේද
හරිද? හරි සර්. හොඳයි. එහෙනම් 8 වෙනි එක බලමු. පොල් ගෙඩියක මිල රුපියල් x වේ කියලා කියනවා නේද? ඊළඟට කියනවා අම්මා ළඟ තිබුණ රුපියල් 150න් පොල් ගෙඩියක් මිලට ගත් විට අපෙන් අහනවා ඉතිරි වන මුදල. නම් පළවෙනි වාක්‍ය මොකක්ද ලියවෙන්නේ? පොල් ගෙඩියක මිලද අම්මා ළඟ තිබුණ මුදලද? අම්මා ළඟ ගෙඩියක ළඟ තිබුණ මුදල. අහුණා මට පොල් ගෙඩියක මිල කියලා කියනවා පුතේ. පොල් ගෙඩියක මිල වුණත් වැරදි. දැන් ඉතිරි මුදල හොයන්න නම් අඩු කරන්න ඕනේ. දැන් කඩේකට ගිහිල්ලා පුතේ ඉතිරි මුදල දෙන්නේ අපේ විතුමු රුපියල් 20ට මොන හරි රුපියල් 100ක් අරන් ගිහිල්ලා රුපියල් 40ක විතර කනවා කාලා. දැන් ඉතිරි මුදල හොයන්න කිව්වහම 40ෙන්ද 100ක් අඩු කරන්නේ 100ෙන් 40ක් අඩු කරන්නේ 100ෙන් 40 100ෙන් 40ක් අඩු කරන්නේ. ඒක අපි ළඟ තිබ්බ ගාණින් අඩු කරන්න පුතේ නේද? එතකොට අඩු වෙන්න ඕනේ අම්මා ළඟ තිබු මුදලෙන්. අර පළවෙනි වාක්‍ය වෙන්න ඕනේ අම්මා ළඟ තිබු මුදල. හරිද? අම්මා ළඟ තිබු මුදල මේක තමයි රුපියල් 150. එහෙනම් ඊළඟට තමයි පොල් ගෙඩියක මිල. රුපියල් කීයද? x නේද? එහෙනම් ඉතිරි මුදල. එහෙනම් රුපියල් 150න් තමයි ළමයි x අකුරාදු වෙන්නේ. හරිද? ආපු ක්‍රමය හරි සර්. එහෙනම් ඔය පිටයි එච්චරයි නේද? කලින් ඔව් සර්. ඊළඟ දේ අපි දැන් ඊළඟට යමු. මේ පාඩමේ ඉතුරු කොටස ආදේශ කිරීම කියන එක. හරි? එහෙනම් ළමයි අනුමාත්‍රුපාවලිය ආගමු. අරගතාවල ඊනා ඉන්නවද? ආදේශ කිරීම කලින් එක දාන්න ඕන නම් කියන්න ළමයි. දැන් බලමු ළමයි මොකක්ද මේ ආදේශ කිරීම. නැත්නම් ආදේශය කියලා කියනවා. හරි? ආදේශය කියන්නේ මොකක්ද? දැන් අපි ඔය VGA ප්‍රකාශන ලිව්වනේ. එතකොට දැන් VGA ප්‍රකාශනයට අදාළව ඉලක්කමක් උත්තරයක් තියෙන්න පුළුවන් නේද? දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මාගාව තියෙන පැන්සල් ප්‍රමාණය දැන් ඔයාලා දන්නේ නැහැ x කියලා කියන. දැන් මම ඒක ගණන් කරලා බලලා කියනවා එහෙනම් මාගාව තියෙන පැන්සල් දරන 5යි. එහෙනම් අර x අකුර වෙනුවට දැන් ඔයාලට අර මම කියන උත්තරය නැත්නම් ඉලක්කම දැම්මේ හැකියි. අන්න ඒකට තමයි මේ ආදේශය. එහෙනම් නැත්නම් ආදේශ කිරීම කියලා කියන්නේ. එකක් අයින් කරලා එයා වෙනුවට තව කෙනෙක් කියනවා. දැන් ඔයාලා දැකලා ඇති මේ
සෙල්ලම් කරද්දී එහෙමනේ net ball ගහද්දී volleyball ගහද්දී ක්‍රීඩක ආදේශ කරනවා ක්‍රිකට් වල ඒකේ ක්‍රීඩා වල තියෙන ආදේශ කරනවා කියන්නේ ඉන්න කෙනාව අයින් කරනවා වෙන කෙනෙක් එතෙන්ට දානවා ඉන්න කෙනා අයින් වෙනවා හරි ආදේශයද වෙන්නේ ඇතුලේ ඉන්න කෙනා යා අයින් වෙලා ගිහිල්ලා ඒකට තව කෙනෙක් එනවා ඒකට තමයි මේ ආදේශය කියලා කියන්නේ හරිද අපි පොඩි ප්‍රශ්නයක් හදමු මෙන්න මෙහෙම මේක ලේසියි හරි පළවෙනි ප්‍රශ්නේ විදිහට මෙහෙම ලියාගමු x සමානයි පහ වෙන විට x සමානයි පහ වෙන විට අපි ගාව මෙන්න මේ විදිහට x එකතු කිරීම තුන ප්‍රකාශනයේ ප්‍රකාශනයේ අගය සොයන්න ප්‍රකාශනයේ අගය සොයන්න හරි x සමානයි 5 වන විට x එකතු කිරීම තුන කියන ප්‍රකාශනයේ අගය සොයන්න හරි සර් එනම් පුතේ දැන් බලන්න කරන විදිය හොඳට දැන් ළමයි කට් වෙයි ආයෙ ජොයින් වෙන්න x එකතු කිරීම 3 කියන වීජ්‍ය ප්‍රකාශනයේ මුලින්ම ලියා ගන්න හරි දැන් ඔන්න සමාන ලකුණ දැම්මා කැමති නම් මම යටින් මෙහෙම දාන්නම් ඔන්න සමාන ලකුණ දැම්මා දැන් කරන්නේ පුතේ මේ x අකුර වෙනුවට එයාව අයින් කරා